Sri Lanka, Podujana Pirimune, Polonnaruwa District, Balamandala Raswima, Amathya Prasanna Ranathunga Mahathage Pradhanathwayen Pavathuna, Parlimenthu Mantri, Jagath Samarawikrama Mahathada Mema Awasthawata Ekkuna, Polonnaruwa District, Sri Lanka, Podujana Pirimune, Hitapu Sabhapathiwarun, Mantriwarun Athulu Pirisak, Mema Awasthawata Ekkuwa Sitiya. බහුතරයක් අද රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයට එක් වෙලා ඉවරයි. අපි හැමෝම එක්කහු වෙලා එක මතයකට ඉඳගෙන රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න ඕනේ අය තමයි අද මෙතන ඉන්නේ. මං තරම් එතුමාට බැනපු මිනිහෙකුත්. අද අපි ඇයි එතුමා වෙනුවෙන් කතා කරන්නේ? රට ගැන හිතන හින්දා. දැන් මං දැක්ක පෞද්ගල දවසවල මං කතා කරනවා කියන අපේ ඇමතිකම් රැක ගන්නලු. මට ඇමතිකම දුන්නේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි මතක තියා ගන්න. අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව දාලා තියෙනවා. මම මහින්ද මහත්තයා වෙනුවෙන් එළියට බෑපු මිනිස්සු. මේ අපි ඔක්කොම එහෙමයි. මහින්ද මහත්තයාට අපි ආදරේ තමයි. හැබැයි අපි ඊට වඩා රටට ආදරේ. සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා වැස්තියටපත් වෙන්නේ අපි සහයෝගය ලබා දෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක අපි මතක් කරගන්න ඕනේ. මේ කෙටි කාලයකින් මේක විසඳලා තවත් පොඩි තේරයක් ඉතුරු ටිකක් කරලා දෙන්න ඉඩ දෙන්නේ නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුලෙන් ඇදලා එතුමා විනාශ කරොත් කවුද ආපහු මේක ගොඩගන්නේ? අපිට විශ්වාසයක් නැහැ මේ පිළිබඳව. අනුර කුමාර දිසානායකලා ඇතුළු කණ්ඩායම් බොරු සෝබන දාගෙන ආවත් තරුණ පිරිස යාත්‍රාට ගිහිලා කටයුතු කළත් යම් කිසි ප්‍රමාණයක් පොළවේ ඉස්සලා තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ යම් කිසි ප්‍රමාණයක් ඒ මට්ටම ඡන්ද මට්ටම ඉස්සලා තියෙනවා කියලා පිළිගන්නවා. තව දින 40ක් තියෙනවා. පටන් ගත්ත විතරයි ස්ථීර වශයෙන් මේ රට බාරගන්නේ තව දින 40කින් රනිල් වික්‍රමසිංහ වතුමා කියන සාධකය පොළොන්නරුවෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. නව ජනතා පෙරමුණ පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සියලු ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්තුණා. දිස්ත්‍රික් නායක හරිත ජයවීර මහතා මෙහිදී කියා සිටියේ තම කණ්ඩායමේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවයි. මේ වෙනකොට අපි මධ්‍යම කාරක සභාව පූර්ණම එකඟ වුණා. අනිවාර්යයෙන් මේ අවස්ථාවේදී රට ගොඩ ගැති හැකි එකම පුද්ගලයා එදා මදාතුර හිටිය පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. මෙහිදී අපි අනිවාර්යයෙන්ම නව ජනතා පෙරමුණ නව සන්ධානගත වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජයග්‍රහණ වෙනුවෙන් අප කපගේ වැඩ කරනවා කියලා. මේ පසුගිය වසර දෙක තුල මේ රට ආර්ථික වශයෙන් ස්ථාවර කළා. මේ ගෙනාපු දුර වෙන කවුරු හරි ජනාධිපතිවරයෙක් පත් වුණත් මේ කරපු ටික සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. අපේ පක්ෂයේ ඒකමතිකව තීරණය කරා එළඹෙන ජනාධිපතිවරණේ පැහැදිලි ජයග්‍රහණ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සහයෝගය ලබා දෙන්න. රට ගොඩනැගීමේ හැකියාව ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. ඇයි රනිල් නිර්පාක්ෂිකව ඇවිල්ලා තියෙන්නේ? මොකෝ එතුමගේ එකම දේ තමයි මේක පක්ෂයක් පුම්බන එක නෙමෙයි, රටේ ජනතාව සියලු දෙනාම එක්ලස් කරගෙන ඒ එකතු කිරීම තුල රටක් හැදී. දැන් මේක හැදෙන්න අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කන්න තිබ්බ නැති රට අම්මලා ගෑස් පොලිම ඉන්නවා, තාත්තා භූමිතෙල් පොලිම වල ඉන්නවා. ඉතින් මෙවැනි වාතාවරණයක් අවුරුදු දෙකකින් වෙනස් කරලා අද රටේ ඡන්දයකටත් ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන එක ඒකෙන්ම පේනව නේද මේ යන ගමන සුබයි කියලා. ඒ එතුමාලා තේරුම් ගත්තා එක්සත් ජාතික පක්ෂයක් නැති කරලා අන්තිමට නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා එතනින් අයින් වෙලා මං හිතන විදිහට එතුමා රටට සේවයක් කරපු පුද්ගලෙක් හරියාකාරව මොනවද වෙන්නේ කියලා කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30ක් ඉදිරියේදී සන්ධානගත වන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ල හිනිදුම් ප්‍රදේශයේ පැවති ක්‍රියාකාරී හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. ජනතාවගේ අතර විශාල උද්‍යෝගයක් තිබෙනවා සහ මතවාදයක් තිබෙනවා. මේ අවස්ථාවේදී රට බේරගත්තු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් ලබා දී යුතු කියන කාරණය පිළිබඳව ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට එතුමාපත් කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමග ඉදිරියේදී එතුමාගේ ස්වාධීන අපේක්ෂකත්වයට සහාය පළ කරන්න පක්ෂ සහ කණ්ඩායම් විශාල ගණනක් 30කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී සන්ධානගත වෙනවා. ඒ බව ඔබට බලා ගන්න පුළුවන් ඉදිරි දින කිහිපය තුළදී.